ජෙසුවින හැමදෙනාටම සුබ දවසක් කියන මුලින්ම ඉතින් මම ඉක්මනින්ම ඔබට අද දවසේ බලපෑමක් ඇති කරන්න පුළුවන් දෙයක් කියනවා උන්වහන්සේගේ වචන ගැන දෙවියන්ගේ වචන ගැන ඉතින් මේ මට කතා කරන්න ඕන එකම දෙයක් දෙවියන් වහන්සේ කියලා දෙවියන් වහන්සේ අනිත්‍යයට ඔප්පු කරන්න ඕනද සමහර වෙලාවට මිනිස්සු කියනවා ඔබ මේක කරලා පෙන්වුවොත් ස්වාමීනි පෙන්වන්න එතකොට මට පුළුවන් මේක විශ්වාස කරන්න එහෙම නැත්නම් ඔබ වහන්සේ මගෙත් කියනකොට කරලා පෙන්වන්න කියලා ඒ කියන්නේ දැකලාද විශ්වාස කරන්න ඕනේ නොදැකලා විශ්වාස කරන්න ඕනේ හැබැයි අපි එහෙම කියලා දෙවියන් වහන්සේට කියනවා ඔබ කරලා පෙන්වන්න එතකොට මම විශ්වාස කරන්න ඒ කියන්නේ දෙවියන් වහන්සේ කෙනෙකුට පෙන්වන්න ඕනේ මම දෙවියන් වහන්සේ කියලා හැත්තටම වැරද්දක් කිතුණු සමහර අය කරන එසව මතෙව් 17:19 උන්වහන්සේ කියන එක වචනයක් මක්සද උනාසේ කියනවා අපස්මා රෝගියෙක් උනාසේ ළඟට ගේනවා. නමුත් ඒ අපස්මා රෝගියාට යක්ෂාත්මයක් ආවසලා තියෙනවා. එතකොට රෝගියේ දෙමව්පියෝ ජෙසුගේ ගෝලය ළඟට ගෙනාපුවම ගෝලයන්ට ඒ යක්ෂාව දුරු කරන්න බැරි වෙනවා. එතකොට ගෝලය ළඟට ආපු අය පස්සේ ස්වාමීන් වහන්සේ ළඟට ගේනවා ජෙසු වහන්සේ ළඟට. දැන් ගෝලයන්ට ප්‍රශ්නයක් කරලා තනි වෙන්න කියලා. හොරෙන් තමයි හැවේ. ඇයි මේ යක්ෂාව මේ දුරු කරන්න අපිට බැරි වුනේ කියලා ගෝලයා අහනවා. එතකොට ජෙසු වහන්සේ කියනවා මෙන්න මේ වදයක් උනාසේ කියන සක නුබලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය මදිකම ඇදහිල්ලේ මදිකම මද ඇදහිල්ල සාමාන්‍යයෙන් අපි ඇදහිලි මන්තෙකුට කිව්වනම් කොහමද මේ සිස ඔයාගේ සිස එහෙමද බ්‍රද ඔයාගේ ඇදහිල්ල මදිකම නිසා මෙහෙම උනේ කිව්වොත් තර්කයක් ගනේ මම ඇදහිල්ලෙන් තමයි හිටි මම 10 වෙනි කොටස් කියවන මම නිරහල වලට නම් මම අවුරුදු 20යි කියලා මම නොයිකුත් දෙවල් ගෑ හැබැයි මේ ගෝලියොත් ජේසුස් වහන්සේත් එකට කෑව එකට නිදාගත්තා එකට ගමන් බිම ගියා ඔක්කොම කළා නමුත් යක්ෂ දුරුන්නේ स्वामी මේක වෙන්න ඕනේ ස්වාමනේ ඔබ කවුද කියලා පෙන්වන්න ඕනට එහෙමනම් නොයෙකුත් දේවල් දෙවියන් වහන්සේ කවුද කියලා කාටත් ඔප්පු කරන්න ඕනේ නැහැ එකම දේ තමයි අපි දැනගන්න ඕනේ විශ්වාස කරන එක ආමෙන් එසමං ඔබට කියන ඕනම වාතාවරණයක් කවදාවත් Tamange වචන ඕනම වාතාවරණයකදී Tamange වචන වැරදි විදිහට පාවිච්චි කරන්න එපා වාතාවරණය මොකක් වුණත් වාතාවරණයට ඔබ වචනේ හරියට පාවිච්චි කළොත් අපේ ආත්මයට කනෙක්ෂන් එකක් හැදෙනවා එතකොට ඒක ක්‍රියාත්මක වෙනවා වෙනවාමයි ඔබ කතා කරන යහපත් වචන කිව්වොත් ඒ යහපත් දේ පටන් ගන්නවාමයි ඔබ විනාශයේ වචන කිව්වොත් ඒ දේ පටන් ගන්නවාමයි එනිසා තමයි උනාසේ කියන්නේ right කියපු වචන වලින් බලපෑම් ඇති කරන්න පුළුවන් උනාසේ එනිසා ලාසරස් නැගිටලා වරෙන් කියලා එනිසා දැකලා නෙමෙයි විශ්වාස කරන්න ඕනේ තකින් නැතුව විශ්වාස කිරීමයි ආමෙන් එනි සමහර අය නිකන් කියනවා අම අපි නොදක විශ්වාස නැහැ නේ එන ගෝලයන්ට උනේත් එහෙමයි දැන් ඔබ චර්ච් එකට ගිහිල්ලා ඉද්දි ඔබ කියන්නේ නැහැ මම චර්ච් එකේ ඉන්නවා මම ඒක විශ්වාස කරනවා කියලා දැන් දැක්කම විශ්වාස කරන දෙයක් නැහැ අතරම ඒක වෙලා ඉවරයි ඒ නිසා ඔබ කතා කරන වචනෙන් බලපෑම් ඇති කරන්න පුළුවන් හොඳයි ඔබට සුබ දවසක්